අයිබෝවන් අද ස්පෝර්ට්ස් ශ්‍රී ලංකා ප්‍රථම වැඩසටහනට අපේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් ජේෂ්ඨ අපි ආරාධනා කරා ඔහු නම් සුවන්දි මදනායක අයිබෝවන් සුවන්දි අයිබෝවන් සුවන්දි මේ දවස්වල මොනවද වාගේ ක්‍රිකට් සම්බන්ධ තියෙන ඉතරයක් කියන්න මේ දවස්වල විශේෂයෙන් මේ කොරෝනා ප්‍රශ්න නිසා ක්‍රීඩා වෙච්චර වට වෙන්නේ නැහැ ඒ නිසා අපි අපේ ෆිසිකල් ෆිට්නස් එක කරගෙන ඒ වගේම පොඩි කෝචින් වලට සම්බන්ධ වෙලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියන එක. මොකද සම්පූර්ණ ක්‍රිකට් තරගයක් තියෙන අපහසු වෙලා තියෙනවා එකක් විතරයි. සුවන්දි ඔබ නුවර පළාතේ ක්‍රීඩාවට ආවා. ඔබ ආපු ගමන ගැන අපිට පොඩ්ඩක් විස්තරයක් දෙන්න. ඔව් විශේෂයෙන්ම දැන් මේ නුවර කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නා මේ ක්‍රිකට් ක්‍රීඩාව විශාල වශයෙන් පැතිරලා තියෙන්නේ කොළඹ. ඉතින් නුවර කියන්නේ සාමාන්‍යයෙන් පාසල් අවදී ක්‍රීඩා කරනවා කරලා ඊට පස්සේ ඉතින් මෙහාට ක්‍රිකට් දලාගෙන යamak නෑ. මොකද ඒ නුවර කියන්නේ සාමාන්‍යයෙන් අර විවෘත නගරයක් නෙවෙයි. ඕක විතර මේ සාමාන්‍ය කෙනෙක් අර හොලිඩේ එකකට යන්න වගේ වෙලෙම නුවර නුවරේ තමයි ඕරා ගන්නෙ. ඉතින් මේ නුවර ක්‍රිකට් ගහන්න ටිකක් අමාරුයි විශේෂ වර්ෂාව තියෙනවා ඕක පාට. අර ක්‍රිකට් ගහන්නේ ස්කෝලේ කාලේ විතරයි. ඉතින් අපි මං ගහන කාලේදී මට තිබ්බ පොඩි ආසාවක් බලන්න ඒ වගේම ගොඩක් උත්තරගෙන ගියා නැහැ ඒකේ ස්පෝන්සර් ආවා ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්න බැරි අවස්ථාවකදී තීරණය කළා ඉංගලන්තයේ ප්‍රාන්ත ක්‍රීඩා කරන්න ඊට පස්සේ ඕස්ට්‍රේලියාව මේ වගේ විදේශ ගත වෙලා ක්‍රීඩා කරන්න හැකියාව සුවන්දි ඔබ දඟබන් දාන්නේ ඔබ හැබැයි කිසි තරමකට ගොඩක් ආසයි වගේ පේනවා ගොඩක් මම දැකලා තියෙන විදිහට මැච් කරන්න හරි කැමති ක්‍රීඩකෙක්. ඔයා ගහන්න යද්දී යට කියන්නේ 6 7 8 වගේනේ ඔයා ක්‍රීඩා කරන්නේ. නමුත් ඔබ හැබැයි ඉදිකරුවෙක් හැටියට උඩින් එවිලා ගහලා මට මතකයි පොලිස් ක්‍රීඩා සමාජයාලේ තරඟයක ඔයා 97ක් ලබා ගත්තා. ඒ සම්බන්ධව මට කියනවා පන්දු වැවීම දඟ පන්දු වැවීම හැටියට ඉදිකරණයට ගියපුවාම තියෙන වෙනස. අතවගේ කිව්වොත් මුල් කාලේදී මම දඟ පන්දු පන්දුවනේ කැරේ තමයි කණ්ඩායමේ රැඳී සිටියේ. නමුත් ගමේ යන ජීවත් වෙන ප්‍රදේශයේ අපි අර සොෆ්ට්බෝල් ක්‍රිකට් කරන්නේ ස්කෝල් එකට. ඉතින් ඕකේ ගහත් දැන් මම ස්කෝල් ටීම් එකේ ඉන්න නිසා මේ ගමේ අය පොඩිචාර ගිහිල්ලා තිනවා නිසා අර බැට් කරන්න යද්දී ඕපන් කරන්න කියලා හැම වෙලේම ඉතින් වෙනවා chance. ඉතින් මම ඔය වගේ ගහගෙන ඉන්න මම ඒකේ 50 වා එක එක දවස් තුනක් 100ක් ලැබුවා. ඒ සොෆ්ට්බෝල් මැච් එක තමයි සොෆ්ට්බෝල් මැච් එක. ඊට පස්සේ ගලේ ඉන්නේ වෙන්නේ සාමාන්‍යයෙන් පොඩි අනිත් පැත්තක තියව උත්තරන ලකුණු 100ක් වේ එකක් ඉන්නේ. මුළු ටීම් එකම ගහන්න තමයි ලකුණු 100ක් එන්න පුළුවන් සොෆ්ට්බෝල් එන් බෝල් ක්‍රීඩා තරගෙ. ඉතින් ඒ ලකුණු 100 ලබා ගත්තාම මට හිතුණා මට හරි ආසාවක් ඇති වුණා මේ බැක් කරන්න ඕනේ කියන එක. මම පාසලට ගිහිල්ලා මම පිළිකරන්නේ වැඩියෙන් දුන්නු. මම පාසලේ දින අපකට කරන් ගත්තා ඒ ක්‍රීඩා තමයි කරාවා. මගේ දැන් පොස්ලාස් චතකයක් සහ අද සතක 15ක් තියෙන ඕවර් කියුවේ 96ක් ලැබුණා 96යි මුදවි ඒ චතකයේ සුනමකට එකක් වාස්තාවක් වෙන්න තිබුණා මොකද මගේ ඒ වයසේදී චතකයක් සහ ඒ තරගේ මම 10000ක් ලබා ගත්තා ඒක චතකේ ලබා ගත්තා නම් 56යි චතකේ එකක් ලබා වාස්තාවක් වෙන්න තිබුණා බොහොම අරට ඒකයි තමයි විශේෂයෙන් ඒ වයසේ ඒ පිටිකරණය නිසාම තමයි මම සාමාන්‍ය කණ්ඩායම් වල රැඳී සිටියේ මොකද පන්දුයෙන් දස්කම් දක්වන්න බැරි වුණා මම පිටිකරණයෙන් කණ්ඩායමට විශාල සේවයක් කරලා විශේෂ කඩුළු වැටලා තියෙන දුක් විවාකාරයට මම අර
මැද පෙළ වික්ටෝරියා කැටේ තමයි ක්‍රීඩා වෙන්නේ. ඒක හරි අපහසු ක්‍රීඩා කරන කට්ටු බැක්ලා කියන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්නම කියන්නේ ඔය ඉතාලම දක්ෂ වෙන්නේ. ඉතින් ඒ සේවි කරුණ තමයි ගොඩක් මේ ක්‍රීඩා සමාජවල මම අවස්ථාවක්. ඊගෙන සොන්ටි වා අර බෝලේ වලදුවෙන් ඉස්සලා අලුත් බෝලේට බැක් කරනවට වඩා කැමති පරණාන බෝලේට බැක් කරන්නද වා කියන්නේ වැඩි ලැදියාවක් තියෙනවා. මම හිතන්නේ මම අර පන්දු යවන්න නිසා ගොඩක් උන් පවර් මාව ලේබල් කරේ විශේෂයෙන්ම ඉදිරිපෙළ පිටතල කැටිනුන්නේ පසුපෙළ පිටතල කැටිනේ. ඉතින් ඒක නිසාම මට මේ ඉදිරිපෙළට ක්‍රීඩා කරන්න අවස්ථාව හම්බුනේ ඉඳලා හිටලා අවස්ථාව හම්බුනම තමයි මේ අවස්ථාව වෙන්න ඕන. බැට්ස්මන්ල කීන අය ගොඩක් වෙලාවට ඒ කණ්ඩායමේ අර ස්ථීර ඉදිරි පැත්තින් වලට ඉන්නවා. ඉතින් මට අවස්ථාව හම්බුනම හම්බුනේ මැදතර මැදපෙළින් මම හොඳට පඩුලේ රැදී සිටින්න අර 1-2 ලබාගෙන මේ මිනිම ගොඩනගන නිසා හෝ කුමුකරව මම මැදපෙළ තමයි කරන්නේ. සුවඳි එයා මන්තිම් බලාගෙන ඉන්නේ. හැබැයි ඔයා ගන්න කාලේ මන්තිම් බලාගෙන සීලෙදී රටට ගන්නට ධාති කණ්ඩායම නියෝජනය කිරීම පොඩි අඩුවක් තිබනේ. ඔව් විශේෂයෙන්ම පිරකන් මම ගන්න කාලේ මගේ සමකාලීන තමයි නොරිද. ඒ උන්ට තමයි ගොඩක් වෙලාවට අවස්ථාව හම්බුනේ විශේෂයෙන් පන්දිවල් නිසා මේ අනිත් පිරකන්ට තරම් අවස්ථාව හම්බුනේ නැහැ. ඒක තමයි विशाल ගහන සීමා කරලාද වගේ තිබ්බද කොළඹ ක්‍රීඩා සමාජ වල වැඩි අවස්ථාවක් තිබ්බද ඒකද වාඩේ අවස්ථාවක් නැති නේ ඔබ මම ඔබ ගැන කතා කරන්නේ ඔබ දැන් ජේෂ්ඨ ක්‍රීඩකයෙක් ඔබ තාම සෙල්ලම් කරනවා ඒ කියන්නේ තාම හැකියාව තියෙනවා තාම ෆිට්නස් කරනවා ඔය යන ඉන්ඩෝ ක්‍රිකට් ගහනවා හරි වා ඉන්ඩෝ වර්ල්ඩ් කප් එකක් හරි නියෝජනය කරලා ඔව් දක්න අප්‍රිකානු ලොකු සාන්තාගාරවල මම ක්‍රීඩා කරනවා ක්‍රීඩා කරනවා දැන් මේ වාට ඒක තිබ්බ අද්දකින් මේ මේ ඉන්ඩෝ එකයි මේ අවුට්ඩෝ ක්‍රිකට් අතර ලොකු වෙනසක් තියෙනවනේ. ඔව්. ඒකේ විශේෂත්වය දකින්න ඕන මොකක්ද? ඉන්ඩෝ ක්‍රිකට් එකේ අපි ගත්තොත් එහෙනම් ඒක ජීවිත ස්ථානයකට පොදු වෙලා ක්‍රීඩා කරන්නේ ඒහිදී තියෙන වේගවත් බව වැඩි මහ ගාන ක්‍රමයේ වෙනස් අවුට්ඩෝ එකේදී ඉන්ඩර් පාට් තියෙනවා ඒ වගේම අපිට කාලයක් තියෙනවා ක්‍රීඩා කරන්න කපනා කරන්න කාලයක් තියෙනවා ඉන්ඩෝ එකේදී කපනා කරන්න බෑ ඉන්ඩෝ කියන්නේ වෙනම ස්කිල් එකක් ඒ කියන්නේ ස්කිල් එකකට ක්‍රීඩා කරන එක ටිකක් අපහසුයි මුන් වෙන්න ඕන හැබැයි ඒ ස්කිල් එකකට බොවිට අවුට්ඩෝ ක්‍රීඩා තරගයකදී තරඟවල දුනත් පාවිච්චි කරන්න පුළුවන් මොකද ඒකේ වේගවත් බව ඉතින් අර ඔබ කියන ආකාරයට පරණ ප්‍රශ්නයක් අහනකොට එහෙම ඒ දවස් වල තිබුණා මේ සංචාර අපි පහඟ බොහොම අඩුයි. මනුෂ්‍ය ජීවිතවල ඉතිහාසය මනුහයරනේ නම් පහඟ පරගාවලි බොහෝ කීපය කියන විශේෂම සම්ප්‍රවාදී ක්‍රියාකාරම නිසා මේ අතයන් කියේ නෑ. ඒ වගේම ඒ ජීවිත එකක් එකක්. ඒක නිසා බොහෝ දක්ෂ ක්‍රීඩකයෝ සිටිනවා. හැබැයි ගහන්න පුළුවන් 11 දෙනාට. ඒ 11 දෙනා අතරට රින් කරනවා කියන එක සෑහෙන අපහසුයි. මම හිතන්නේ මම ඉපදුනේ වැරදි කාලෙට. දැන් වගේ ඉපදුනා නම් මේ විදිහ අපි විශාල තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරනවා. ඉතින් අර මේ වැරදි කාලේ ඉපදීම සහ ඒ කාලේ විතර ක්‍රිකට් අඩුයි සංචාර නැහැ, තරඟ නැහැ, වීඩියෝ වල වැඩි. විශේෂයෙන් වීඩියෝ වල හරි ආසාවෙන් ක්‍රීඩා කරනවා. එහෙම ආසාවෙන් ක්‍රීඩා කරලා තරඟකාරීත්වයක් වැඩි. අද වගේ මේ අපක් මේ මුදල් පැත්තට බලවලා නිසා මේ ඉන්දිකයන්ට ඒ පැත්තට අවධානය යොමු කරන නිසා ආසාවට වැඩි මුදල් අපේ දුරස් කරනවා ක්‍රීඩාව අපි හානියට පත් වෙනවා. ඒ කාලේ ක්‍රීඩා කරන්නේ ආසාව. ඔබ දන්න ඔබ ආසාවෙන් කරද්දී දෙයක් හොඳට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කැපවීමකින් ආසාවකින් ක්‍රීඩා කරන පිළිවෙල ගොඩක් තියෙනවා. ඔබක් දස්කම් දැක්කුවා. හැබැයි යන්න පුළුවන් ඒක ඔස්සේ. ඉතින් ඒ ප්‍රශ්නාට වෙනඳ නැහැ නම් මම. ඔබ ජාතික කණ්ඩායම නියෝජනය කරා නම් යා ලෙජන්ඩ් ටෝර්නමන්ට් එක.
ඒක ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ආපහු විතර ක්‍රිකට් උන්මාදයක් ආවා. එතකොට වාට ඉදුන්නේ නැද්ද? මට මේක මේ කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණා නම් කියලා වාට ඇඟීමක් ආවද? ඔව් විශේෂයෙන් මේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න දැන් නම් කොහොමද පුළුවා? ওই කණ්ඩායමේම ක්‍රීඩකයන් විශාල පිරිසක් අපි දැන් වින්ටේජ් ක්‍රිකටර් සර්කල් කියලා අපි වෙනම කණ්ඩායමක් තියෙනවා. ওই ක්‍රීඩකෝ සියලු දෙනාම ක්‍රීඩා කරනවා. මේ ක්‍රීඩක තුනක් තාම ක්‍රීඩා කරනවා. එතනදී ඔබ මම දැන් අහන්න උත්සාහ කරන්නේ මේ කණ්ඩායම ක්‍රීඩා කරන පුළුවන් කියන එක. එතනදී වෙයි තියෙන්නේ ප්‍රමිතියක් නැහැ. මේ තෝරා ගැනීම අඳුරනවා නම් ගන්නවා නම් මේ වගේ යාළු ඉන්නවා නම් ඒක තමයි තමයි ටීම් එක. කියන්නේ ඒක නැෂනල් ටීම් එක රිප්‍රසන්ට් කරන කට්ටියද යන්න ඕනේ කියලා එහෙම එකක් තියෙනවා? නැහැ එහෙම එකක් නැහැ. එතනදී ඒගොල්ලන් තෝරා ගත්තොත් අපිට මේක ඉන්නවා නම් මේ ස්ටෑන්ඩඩ් එකේ නැෂනල් එකේ ඉන්නවා නම් ඉතින් අරන්ද අවචනම් නායකයෙක් පුළුවන් ඕන කෙනෙක් ගන්න මම හිතන්නේ ඔකේ ඒක මොබිල් තිනවා ඒක නොවන වෙනත් විදිහකින් ක්‍රීඩා කරන්න මම අපේ ක්‍රීඩා ශ්‍රේණි ගන්න පිළිදෙකේ ඒ වගේ ඉතින් ඉන්ටර්නෙට් ඒ කියන්නේ ක්‍රිකට් අර රට ගහන්න ඕන කියන එකක් නෑ හොඳට ගහනවා නම් පුළුවන් ඒකට පිට කළ ගන්න සුවනි මේ අවුරුදු 25 සමරනවා අනිවාර්ය වර්ල්ඩ් කප් එකේ හැබැයි දැන් මේ නම් 14 දෙනෙක් ඉන්නවා මේ 14 දෙනා ගැන ආපෝ කරලිය දෙවිල ඒ කට්ටියගේ නම් දැන් මේ පොඩි පොඩි සමාජය දැන් ඒ කට්ටියගේ නම් දන්නේ නැති කට්ටිය මේ තමයි මේ ලෙජන්ඩ් අර්ජුන රණතුංග අරවින්ද සිල්වා කියලා යනවා අද මේ ක්‍රිකට් මේ දැනට එන්න වැඩියෙන්ම බලපෑවේ ප්‍රේක්ෂකයන් කියන්නේ 96 වර්ල්ඩ් කප් එකේ දිනුපු එක තමයි ලංකා ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩා මෙච්චර ඉහළට යන්න ලෝකෙ පිළිගත්තේ මේ ක්‍රිකට් නිසා හැබැයි මේ 96 ඉඳලා අවුරුදු 25 මේ කාලය තුලේ මේ ක්‍රීඩාවේ වන් දියුණු වීමද පසුබෑමක්ද කියන්නේ 96 වර්ල්ඩ් කප් එක දින්න නිසා තමයි ඇත්තටම අපේ ක්‍රීඩාව විවිධීමක් ඇති වෙන්නේ. විවිධීම කියන්නේ මුදල්. මුදල් දලාගෙන ඉන්න පටන් ගන්න එතන. අන්න එතන තමයි මේ ඔක්කොම ප්‍රොෆෙෂනල් වෙන්න ගත්තේ. කියන්නේ පාර්ටිකට් ක්‍රීඩකයන්ට ගිවිං කටයුතු කරන්න ගත්තා. විනකක් ක්‍රීඩකයන්ට විශාල ගිවිපත් කරන්න පටන් ගත්තා. ටීවී මැච් එකක් ගත්තා. අවධානය යොමු වෙන්න ගත්තා. වැඩි වැඩියෙන් ටීවී එකේ මැච් වෙන්නත් ගත්තා. එතකොට මේකේ අවධානය වැඩි වුණා. ඒක තමයි මේකේ කක් දිනුවක් කරුවා. ඒ කියන්නේ අත්‍තරම දුවවත් දැන් ඔය 96 ට ඉස්සෙල්ලා ක්‍රීඩා කරනවා. එන්නට ඒක කවුරුත් එච්චරම දන්නේ නැහැ. සාමාන්‍ය කීය දන්නේ නම් 96 පස්සේ මේ කක් දිනන්න ගත්තා කීවොත් අවධානය මිස් කතා කරන් ගත්තම මේක අත්‍තරම ඉහළට නැගලා දිනුවක් තියෙනවා. විශාල දිනුවක්. ඒ වගේම ඒ කාලේ 96 ට කලින් ලංකාව ටෙස්ට් පරම්පර ලබා ගන්න තිබ්බේ. නමුත් අපේ ටෙස්ට් ටීමේ ගහන ප්ලේයර්ස්ලා प्रेक्षक එතකොට පොඩි ගානක් ගෙවන්නේ මම හිතන්නේ මට මේ මතක ඇහිලා රුපියල් 5000ක් වගේ තමයි ටෙස්ට් මැච් එකක් කරලා හම්බුනේ. ඉතින් ඒ මුදලට වැඩිය මේ ක්‍රීඩා කරන්න තියෙන ආසාව තමයි ක්‍රීඩකයන්ට මේ බස් එකේ එන්නේ. ඒක කෑම කරන් යනවා කියදෙදී ඇවිල්ලා ක්‍රීඩා කරලා මේ යන්න ඉතින් කිසිම කියන්නේ අපිම තමයි බඩු අපේම බඩු ලෑස්ති කරගන්නවා වන්න ඕනේ. සීරු දෙම අපේ. ඉතින් අපිට තියෙන්නේ ක්‍රීඩා තමයි අපිට තරගය සංවිධානය කරලා දෙනවා අපි ඉතින් ඒක ක්‍රීඩා කරනවා ඒතර ඒ කියන්නේ ඉතින් ලැබුවේ වින්දනයක් ක්‍රීඩා ක්‍රීඩාවේ රටට ගහන්න නම් මොනවා නම් ඒක වෙනම දෙයක් නමුත් අර ඒ වින්දනයේ තමයි ගෝකු ක්‍රීඩා කරන්නේ සුවන් දැන් ක්‍රිකට් වල පසුබෑමක් තියෙනවනේ නෑ කියන්න බෑ ඒකට හේතුව මොකක්ද මේ කාලේ දැන් හේතුව ඇවිල්ලා දැන් ඉස්සර අපි ක්‍රීඩා කරේ අර වගේ පස්පස් නෙමෙයි ගියේ ක්‍රීඩාවට ආසාව තිබ්බේ දැන් වෙලා තියෙන්නේ මේ 96 ලෝකු ශ්‍රාණේ දිනාගත්ත නිසා ක්‍රීඩාවට මුදල් ගලාගෙන එන නිසා ක්‍රීඩකයන්ට ගෙවීම වැඩි වුණා. හැබැයි ඒ ගෙවීමත් සමග යම් කිසි කාලයක් ඇතුළත 96 ඉඳන් 2010 වෙනකම් සංකල්පාලාගේ කාලේ මහැන්න කාලේ වෙනකම් අර ඒ 2015 ඒ ප්‍රොෆෙෂනල් ගතිය තිබ්බා. ඒ කියන්නේ ඔබට ගෙවනවා නම් දැන් ඔබ ඔබලන ඔබ රැකියාවක් කරනවා. ඔබ රැකියාවක් කරන්නේ ඔබ එතන වැඩ කරන හින්දා තමයි ඔබ රැකියාවක් කරන්නේ. ඒක ඔබ දන්නවා. ඒ රැකියාවට ආගේ කිරීමක් ඒකට වටිනාකමක් දෙන්න ඔබ දන්නවා. ඉතින් ඒකම තමයි ක්‍රීඩාවේ දැම්බලා තියෙන්නේ. දැන් ඇවිල්ලා රැකියාවක්.
පීඩාවක් නෙමෙයි රැකියාව. වෘත්තිය 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 මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට ඔබ ඒ වෘත්තිය මට්ටමට ගැලපෙන්න පීඩා කරන්නේ. එහෙම ක්‍රීඩා කරන්න බැලනම් ඔබ ඒ වෘත්තිය ක්‍රීඩේ නෙමෙයි. ඉතින් දැන් වෙලා තියෙන්නේ දැන් මේ වෘත්තිය මට්ටමේදී මිනි ගෙවීම අතිවිශාල නිසා මේ ක්‍රීඩකයන්ට ලොකු පීඩනයක් තියෙනවා. රස්සාවක් බේර ගන්න ඕනේ ක්‍රීඩාවක් කරන්න. කොහොමද ওই ගැටලුවට අහු වෙලා තියෙන්නේ දැන්. ඉතින් ඒගොල්ලන්ට බෑ දැන් මේ දැන් මැඩට ගියාම දැන් අපි දැක්කා දැන් වැරදි කීමක් වෙනවා. විශේෂයෙන් T20 ක්‍රීඩා කරපු ක්‍රීඩකයාගෙන අර ටෙස්ට් මැච් එකවල දානවා. ටෙස්ට් මැච් එකේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ T20 දානවා. ඒ කියන්නේ අපේ සමහර වෙලාවට වැරදි කීමක් තියෙනවා. ඒ කියන්නේ T20 කියන්නේ වෙනමම කලාවක්. ඒක ඉගෙන ගන්න බිඳේ පහරවල් වෙන පන්දි අවස්ථා මේ වෙනස්. ඒකින් මෙහෙම ටෙස් තත්ත්වයටම ටෙස්ට් ක්‍රීඩා කරාට ඒක සම්පූර්ණයි. දැන් T20 දී ඔබට එක පන්දුවක් මිස් කරන්න බෑ. හැබැයි ටෙස්ට් මැච් එකට ආවම පස්සේ ඔබ පන්දු මිස් කරන්න ඕනේ. මොකද පන්දු අතෑරලා ක්‍රීඩා කරන්න ඕන වැඩි වෙලාවක් ක්‍රීඩා කිරීම වැඩි සිටින්නට T20 වල එහෙම බෑ. පන්දු යන්නත් එහෙම පන්දු යන්න T20 දී වයිඩ් යෝකර් තියෙනවා ස්ලෝ බෝල් බවුන්ස් දානවා ඒ පිටකල් ඕකටර් පන්දු වේගය පාලනය කරනවා. ඉතින් ඒවා ඔබට ටෙස්ට් තරඟට ගේන්න බෑ. වයිඩ් යෝකරයක් ටෙස්ට් තරඟට දාන්න බෑනේ. එතකොට නිකම්ම පන්දු අතාරින්න එකනේ වයිට් මේ ටෙස් මැච් එක දෙන්නේ. ඒ වයි. එතකොට මේ ක්‍රීඩකයන්ට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් එයා ෆේල් වුණොත් එයාට මේ ස්ථානයත් අහිමි වෙනවා අර මුදලුත් අහිමි වෙනවා. ඔන්න ඔය ගැටලුවට තමයි මේ වලට වැඩි වෙලා ඉන්නේ. මේ වලට දැන් මතක් වෙන්නේ මේ මම පොහොම් කරන්න ඕනේ මම ලකුණු ගහලා මේ තරගේ දිනන්න ඕනේ මම කඩු වලද මේ තරගේ දිනන්න ඕනේ කියන එක අමතක වෙනවා. බය ඩ්‍රොප් වෙයි කියලා තියෙනවා. ලොක් වුණොත් මොකද මේ වගේ ලක්ෂරි ලයිෆ් එකක් දැන් හදාගන්න තියෙනවා. අර ෆයින් කැවිල ක්‍රිකට් ගහුවා දැන් වාහනයක යනවා ඉදිරි ඉඩ පටන් ගන්නවා. ඉතින් මේ වගේ දේවල් කීයේද දැන් මේවා නැති කරගන්න දැන් අකමැති. එතකොට බයයි. දැන් ඒව නැති වෙයිද දැන් නැතර දැන් මේ දැන් වීඩියෝ එක නම් ඇත්ත කතා කරොත් එහෙම වුන් කොටිපති උදුවත් නිවැරදි කිව්වේ. ඒගොල්ලන් දැන් බලන්නේ අර ඊටම ගන්න කොහොමද අර ගෙදර ගන්න කොහොමද අර කාර් එක ගන්න කොහොමද BMW මොනවද බෙන්ස්ද මොනවද ගන්නේ අලුත් වෙන වාහනේ මොකද්ද කියන්නේ තියෙන්නේ දැන් මේකට සල්ලි ඕන දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් කණ්ඩායමේ වැඩි සිටින්නත් ඕන අරව ගන්නත් ඕන හැබැයි කණ්ඩායමේ වැඩි සිටින්න මේ ලකුණු රැස් කරන්න එතන තියෙන මානසිකත්වයේ සම්පූර්ණ වෙනස් මොකද ක්‍රිකට් කියන්නේ මානසික මනස කිප්පේ නැත්තම් ගහන්නම බෑ 140 වේගින් යන පන්දුර ඔබ වෙන වෙන දේවල් හිතාගෙන ඉඳලා පන්දුර ගන්න දේ නන්වත් බෑ ඒකට ගියාම ඒ ක්‍රීඩාව ඒකටම යොමු කරන්නේ. දැන් ඔය සනත් ජයසිංහ මහවදලා මහේන්ද්‍ර පංගලා ඒගොල්ලන් හැරිලා ක්‍රීඩාව ඇතුළට ගියාම ශ්‍රීලංකා සමතුලින්දා ක්‍රීඩාව ඇතුළට ගියාම ක්‍රීඩාව විතරයි. ඒගොල්ලන් දන්නා මෙතන මම සෙල්ලම් කරොත් තමයි මට අර දේවල් හම්බ වෙන්නේ. ඒතකොට ඒ දේවල් මට හම්බ වෙනවා නම් මම මෙතනද සාධාරණයක් කරන්න ඕනේ. මේ සාධාරණේ කරොත් තමයි මට ඒ දේවල් මෙතනයි දෙකම අනික ඔය ජාතික කණ්ඩායමට ගියාම ඔබ ඔබට පෞද්ගලික කියන එක අඩු වෙනවා. ඒක ඔබ දැන් මට පෞද්ගලිකව කියන්න ඕන කෙනෙක් නෑ මොකද ඔබ ජාතික වස්තුවක් ඊට පස්සේ ඔබ සෙලිබ්‍රිටි කෙනෙක් වුණා මේක නේ ඔබ ප්‍රසිද්ධ වුණා ප්‍රසිද්ධ වුණා කියන්නේ රටේ අවශ්‍ය රටේ ක්‍රීඩක ඒ කියන්නේ ජාතික ක්‍රීඩක වුණාම ඔබ දැන් ඔබටයි නෑ ඔබයි රටද ඔබ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරපු නිසා ඔබ දන්නවා ඔබ කණ්ඩායම ක්‍රීඩා කරපු නිසා ඔබ දන්නවා ඔබ ජාතික ක්‍රීඩකයෙක් දැන් ඔබට වැරදි කරන්න බෑ මොකද ඔබ දිහා බලාගෙන මිනිස්සු මේ ක්‍රීඩාවේ වින්දනයක් ලබනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව තියෙන්නේ අපිට මේ වින්දනයක් ලබන්නනේ ඒක පරිදිනවා දකින්න නෙමෙයිනේ අපි අකමැති පරිදින හින්දානේ මේ ප්‍රශ්න වින්දනම් කියන ප්‍රශ්නයක් නෑනේ මේක තමයි ඒ කිය වෙනස ඒ වගේම ස්වාමීනි ලංකාවේ දැන් මේ ක්ලබ් වැඩි කියන ප්‍රශ්නයක් තියෙනවානේ ඒ කියන්නේ ක්‍රීඩකයන් හැදෙන්නේ නෑ කියන ප්‍රශ්නයක් තියෙනවා ක්ලබ් වැඩි කියලා ඒක ප්‍රේක්ෂකයන්ගේ අදහසක් නමුත් ඒකට කැමති කොට්ටාෂකුත් තියෙනවා ඒ කියන්නේ ගොඩක් ප්ලේස්ටට මේ ඉන් වැඩි වෙන්නේ ගහන්න අවස්ථාවක් හම්බ වෙන නැත්නම් ඉස්සරහට ක්ලබ් අටක් විතර තියෙනකොට ගොඩක් ප්ලේස් වලට ගහන්න හම්බ වෙන්නේ නැහැ. ප්ලේස් නැතුනම් ක්‍රීඩා ගිව් අප් කරනවා. නමුත් ස්වන්ජිගේ අදහස මොකද්ද ඒ සම්බන්ධයෙන්? මේකට හැබැයි මුලදී මගේ වෙනස් අදහස්පත් තිබුණා. ඒ කියන්නේ මම පිළිගන්නේ කියා ක්ලබ් ගොඩක් තියෙන්න ඕනේ කියන එක පොද පොඩි ආකාරයට මේ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් දැන් ඒ සෑම තරගයකදීම මේ යම්කිසි ගෙවීමක් කරනවා. මම හිතනවා මේ ගෙවීම මත ඒ සඳහාම පමණක් කරන්න පීඩිත වෙසිනවා. ඉතින් ඒතරේ ඒ කියන්නේ සබ් ලෙවල් එකේ ඉන්න ප්ලේස් වලට ගෙවීමක් කරනවාද? ඒ කියන්නේ ඔබ සතුටුයිද මේ ප්ලේස් වලට ගෙවන ගෙවීම සම්බන්ධව? වෙන පිට රටවල වල සබ් වල ලෙවල් වලට වඩා ලංකාවේ සබ් වල
ගෙවන පේමන්ට් එක කියන්නේ මැච් ෆී එකද කොන්ට්‍රැක්ට් එකද වායක ඒ කියන්නේ සතුරු වෙනවා සතුරු වෙන්න බෑ ඒක කොහොම සතුරු වෙන්න බෑ මොකද සාමාන්‍ය කාරණා කියවන ඕන අලුතෙන් මෙන ක්‍රීඩකෙක්ට ඔහුට සතුරු වෙන්න පුළුවන් නමුත් එක කාලයක් ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්ට ඒතරම් සතුරු වෙන්න බෑ මොකද ක්‍රීඩකා ක්‍රීඩට් එක මේ තියෙන තල්ලි ඒගොල්ලන් වේදන් කරන දිහා බලපුවම ක්‍රීඩකයන්ට කියවන්නේ බොහොම අල්පයක් ඉතින් හිතන හොඳ පිළිවීමක් කරන්න ඕනේ ඉතින් ක්ලබ් 25ක් තියෙන එක දැන් යන විදියට මම හිතන්නේ ඉදිරියට වෙනස් වෙයි මේ ක්ලබ් 25ෙම ෆස්ට් ක්ලාස් කියන ස්ටේටස් එක අයින් කළා ඒගොල්ලන් මම හිතන්නේ ප්‍රොවින්ෂල් එකට තමයි उदाहरण අර ප්‍රොවින්ෂල් එකට සිලෙක්ට් වෙන. ඒ 20. ඉතින් ඒ 20ට සිලෙක්ට් වුණාම ප්‍රොවින්ෂල් එකේ මම හිතන්නේ හොඳ දැනෙන ආදායමක් එහෙම නැත්නම් ගෙවීමක් කරන්න සුදුසුකම් කරලා තිනවා. මම හිතන්නේ ඒ ගෙවීම සාමාන්‍ය මට ආරංචි විදිහට ලක්ෂ 25ක් වගේ 3 මිලියන් ආසන්න ප්‍රමාණයක් ඒක බැංකුවල රෙකමෙන්ඩ් කරුවේ ඇනුවල් අවුරුද්දේ ආදායමක් එකවර හොඳක් කියන්නේ. ඒක ලොකු විශාල දෙයක්. කොට ප්‍රොවිෂන් එකේදී ඒ වගේ ගේමක් කරනවා නම් මම හිතන ක්‍රීඩකෝ සම්පූර්ණයෙන්ම අවධානය දෙන්නේ ඒ කියන්නේ තම වෘත්ති ක්‍රිකට් ක්‍රීඩකලා එතනම පටන් ගන්නවා අවුරුද්ද පුරාම ක්‍රිකට් තමයි ගහන්නේ ඉදිරියට ටෝර්නමන්ට් වලට යන්න ප්‍රාන්ත ගහන්න යන්න පාලක මණ්ඩලයේ දිනව නේද ක්‍රීඩකෙක් යන්න පුළුවන් මේ වගේ මැච් මෙච්චරක් ඒ ක්ලාස් මැච් මෙච්චරක් ගැව්වොත් විතරයි යන්න පුළුවන් කියලා එහෙම එකක් තියෙනවා ඔව් ඒ තරග මුතුම් ප්‍රදානේ නේද ෆස්ට් ක්ලාස් මැචස් පාක්ක ගහන්නේ अहिमेनोटी බෞද්ධික රිපෝට් එකක් කියන අපිට ඉන්නවා අපේ ඒජන්සි ඒජන්සි ආරා තමයි අපි ක්‍රීඩා කරන්නේ ඒතොර රිපෝට් එකේ ඉන්වෝල්වමන්ට් එකක් අදට බෝඩ් එකේ අවශ්‍යතාවයක් ගන්න ඕනේ අවශ්‍යතාවයක් අවශ්‍යයි ඒතොර හැබැයි ඒකට දෙන්න පෙන්වන්න ඕනේ ඒ ක්ලාස් මැච් මෙච්චර ගැව්වා කියලා පෙන්වන්න ඕනේ ඔව් අපි ක්‍රීඩා කරන්නේ අපේ ෆස්ට් ක්ලාස් නම් අපි වෙබ් එක ක්‍රියාත්මක වෙනවා අපි තරගයක් ක්‍රීඩා කරන්නේ ලෝකේ ඕනම තැනක ඉඳන් ඒ තරගයේ ඕන කෙනෙක්ට වින් කළ බලන්න පුළුවන් එතකොට ඒ මේම ෆස්ට් මැච් පහක් ගහලා තියෙන එක තමයි අවම සුසුම ක්‍රිකට් එක යන්නේ. සුවන්ජුවා දැන් අපි තියෙනවනේ ඊලා දැන් තියෙනවා ඊවස් තියෙනවා පිටියෝස් තියෙනවා ටෙස් මැච් තියෙනවා. ඔයා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ මේ තුනේ මොන ක්‍රීඩාවද? කැලේදී ඒක නම් දුෂ්කර සරක් දෙන්න උනට මම කැමති. හැබැයි එකක් ලේසියෙන් ක්‍රීඩා කරන්න පුළුවන් ටෙස් ඊළඟට මොන තරම් වෙලා තියෙනවා ටයිම් අරගන්න පුළුවන් එහෙම තියෙනවා. හැබැයි වන් ඩේ ක්‍රිකට් එක පදි එකක් වෙනවා. හැබැයි T20 කියන්නේ හරිම අමාරුයි. එනකො ෆිට්නස් කරලා තියෙනවා ගොඩක්. ඉන්න එක සෑහෙන අමාරු පිටාවක් T20. හැම දෙයකින්ම ඔබ පරිපූර්ණ වෙනවා T20. කියන්නේ ඕවර හතර දානවා කියන එකට අර ටෙස්ට් මැච් එක දවස් පහකට ඉන්න රැඩිය ලොකු ඉෆෙක්ට් එකක් දාන්න ඕනේ. හතරක් කියන්නේ නිකන් ඕවර 100ක් වගේ තමයි මේ ඒ බෝල 24 දාන්න පිටා ගන්න බෑ මොකද පන්දුවාරණෙක් නම් ඒ කියන්නේ T20 වලදී උඩට ගැලීමක් නැහැ ඉතින් හැම පන්දුවකදීම ඔහු එකගෙන සම්පූර්ණ අවධානය දෙන්නේ අවධානය දෙන්න නැත්නම් ගෙරෙනවා ඔය නෙන්න වැඩියෙන්ම ගෙවීමක් කරන්න සාමාන්‍ය ටෙස්ටෝඩන් කියන්නේ දැන් කියන්නේ මැජර් මැච් 3 එක වැඩි වෙන්නේ හැම වෙලේ ටෙස්ට් මැච් කරලා අඩුවෙන් නම් මෙන්න 20 ඕවර්. ඒකින් ඒකින්දද ගොඩක් අක්ක ටෙස්ට් මැච් එකක් ගන්න ඕනේ කියලා වැඩියෙන්ම උත්සාහ කරන සල්ලි වලද නැත්නම් ලෝක පිළිගන්නේ ටෙස්ට් ක්‍රිකට් කියන්නේ ටෙස්ට් ඕඩර්ද එංගලන්තේම තාම ටෙස්ට් ඕඩර් දෙන්නේ. يعني ටෙස්ට් ක්‍රිකට් තමයි
වර්ල්ඩ් එකේ පිළිගන්නේ ක්‍රිකට් කියන එක. ඉතින් දැන් මේ ලංකා ක්‍රීඩකයන් ගොඩක් දැන් උත්සාහ කරන 20 overs ගහලා ඔය කියලා වෙන වෙන රටවල් වල තියෙන IPL මොකද West Indies කියලා ගහන්න Bangladesh කියලා club ඒ tournament Premier League tournament ගහන්න. නමුත් හැබැයි ගොඩක් කට්ටිය ආසයි test match එකක් හරි ගහන්න. ඒකට හේතුව සල්ලි හින්දාද නැත්නම් test ගන්න එක නිකන් අර personal ක්‍රීඩකෙට අවශ්‍යතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකේ පටන් ගන්න test ක්‍රීඩාවෙන් එතකොට ඒක තමයි තාම පිළිගන්නේ. ඉංග්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ රටවල් වල test ක්‍රීඩා කිරීම තමයි නම්බර් 1 හැටියට සැලකන්නේ. දැන් ඒක සමාන පුරුම මේ කියලා සබ්ජෙක්ට් කරනවා මේ වෙලද වෙලදා මිලද කරන්නේ පාප්තර තියෙන නිසා තමයි මේ අර ක්‍රීඩාව දවස් 5ක් දැන් බලන් ඉන්න අමාරුයි. එතකොට ඒක තමයි වන් ඩේ වෙනවා. දැන් ඒකත් බලන් ඉන්න අමාරු වෙන නිසා තමයි මේ T20 කියන දැන් ඒකත් බලන් ඉන්න අමාරු වෙන නිසා T10 එකට ඇවිල්ලා. ඉතින් ඒ වගේ අර වැඩේ තියෙන්නේ මේ දැන් කාර්ය බහුල නිසා මිනිස්සු අර දවස් පහක් මැච් එක බලන් ඉන්න බැරි නිසා තමයි මේක වෙනස් කරලා තියෙන්නේ. ටෙස්ට් මැච් එකක් ක්‍රීඩා කරන්න T20 සාමාන්‍යයෙන් අර යක් ස්ටේටස් එකක් තියෙනවා සාමාන්‍ය. හැබැයි T20 ක්‍රීඩා කරන්න උගක් අය කැමති වෙන්නේ තරගයට විවර ප්‍රමාණය අඩු වුණාට රෞද ක්‍රීඩා රටේ කණ්ඩායමේ දක්ෂතාවය ක්‍රීඩා කරොත් තමයි දැන් IPL එකේ තේ අවස්ථාව හම්බෙන්නේ. දැන් දේවල් වෙනස් වෙනවා. දැන් IPL එකේදී වුණත් බලන්නේ හොඳම ක්‍රීඩකයා ගන්න. ඉතින් එතකොට ඒ නිසා තමයි ඌ රටට ක්‍රීඩා කරන්න ඕන හොඳ විදිය. දැන් අපි දැක්කා දැන් ක්‍රිස් ගේල් ඒ වගේම ඔලාඩ් ඒ වගේම බ්‍රාවෝ නැවතත් වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. ඒ කියන්නේ දැන් ඒ වගේ ඉල්ලුම අඩු වෙලා එතකොට දැන් ඒගොල්ලන් ආයේ ජාත්‍යන්තරයේ දක්ෂතාව දැක්කොත් සමහරට ආයේ IPL එකේදී ලොකු ගණන් වලට යන්න පුළුවන්. ඒක තමයි ඒකට තේරුම් ගන්න කීයේ දැන් අර IPL එක ක්‍රීඩා කරලා එනනම් විශ්වවිද්‍යාල තරගාවලිය ක්‍රීඩා කරලා සමහරට මේ ඉල්ලුම හිතලා තරම් ලැබෙන්නත් බැරි වෙන්න පුළුවන්. ආයකට හේතුව කෙවින් පීටර්සන් ඇන්ඩ්‍රූ සයිමන් කියන කට්ටිය රටට ගාන්න නැතුණා නැත්නම් ඒ කට්ටිය IPL එකේ ලොකු ගණන් වලට ප්ලේස් ලා දෙන්නේ. හැබැයි අන්තිම රට නියෝජනය කරගෙන ඉඳි ඒ කට්ටිය සාය අවස්ථාව හම්බුනේ ඒකට හොඳ උදාහරණයක් නේ. ඔව්. හරියටම. ආ. ඒ වගේම සුවන්ජි මේ පාලක මණ්ඩලයේ මේ දවස්වල ඉලෙක්ෂන් එකක් වෙනවනේ. ඒක තමයි මා ඒ කියන්නේ තියෙනවනේ රටේ ජනාධිපති ඉල්ලුවත් මේ ඉලෙක්ෂන් එක විඳින්න බෑ කියන මතයක්. නමුත් ඔබ හිතන්නේ මේ ඡන්ද මෙච්චර තියෙන එක මිනිස්සු විවේචනය කරන්නේ ඡන්ද වැඩි කියලානේ. පබ් වැඩි. ඒ කියන්නේ 170 ගාණක් තියනවලු ඡන්ද. හැබැයි ඕස්ට්‍රේලියාවේ ඉන්දියාවේ මෙච්චර ඡන්ද නැහැ. නමුත් අපිට වඩා දැන් ඉන්දියාවේ අපිට වඩා දාගුණයකින් ඕස්ට්‍රේලියාවේ අපි ප්ලේස් එකට ගෙවන්නේ. නමුත් ඔබ හිතන්නේ මේක හොඳද මේක නරකද? ඔය ඡන්ද ක්‍රමේ තමයි ඇත්තටම මේ හැම තීරණයක්ම මේ වෙන කැයිලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මොනාලි කප් එක කරලා නැත්නම් උන් ඊළඟ පාර ඡන්දේ නෑ. ඉතින් මේක අර එකෙන් පිටට ගිහින් ආය උදව් කරන එකක් වී ඡන්දේ ගන්න. ඉතින් ඒ ඕකින්ද තමයි ඔය කියන්නේ ඡන්ද ක්‍රමය අයින් කරන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කවුරු හරි කණ්ඩායමක් ඇවිල්ලා හරි දෙයක් හදනවා අවුරුදු 5කට. ඒ පහට හදලා ඒක drive කරන් යද්දි ඔන්න ඊළඟ අවුරුද්දේ ඡන්දේ පාර දෙනවා මොනාලි කප් එක. ඒකට අලුත් අය ඇවිල්ලා අරක වෙනස් කරනවා. එතන ආයෙ වෙනස් කරනවා.
එහෙම වෙන්න බෑ අපේ ස්ට්‍රක්චර් එක දිනුන අවුරුදු ගානකට දැන් ඔය මායර සංකල හැදුණා ඒගොල්ලන් වෙනම ස්ට්‍රක්චර් එකක් හදන්න. ඉතින් ඒක වැඩේ තියෙන්නේ ඊළඟට අර ප්‍රෙසිඩන්ට් ඒක කරන්න කැමති නැහැ. එයාට ඕනේ එයාගේ විදියට කරන්න. එහෙම නෙමෙයි දැන් ඇවිල්ලා මේක කවර් පත් කරලා තිබ්බනම් ඒවට පුළුවන් රයිට් මේක තමයි අපි යන ඩ්‍රයිව් එක මේක අපි යනවා. කවුරු ආවත් ඒක තමයි යන්න ඕනේ කියන එක තියෙනවා. ඒ නැති නිසා තමයි මේ ওই ඡන්ද ක්‍රමයේ හරියන්නේ නැත්තේ. සුවන්ජි ඉන්දියා දක්ෂකෙලික රාහුල් ද්‍රාවිඩ් අවුල්ලා වගේ කට්ටිය තමයි ඒකට දැන් පාලනය කරන්නේ. නමුත් අපේ 96 වර්ල්ඩ් කප් එක දිනපු ක්‍රීඩකයන් 14 දෙනෙක් ඉදියා. ඒ කියන්නේ ලෙජන්ඩ්ලා. හැබැයි මම දකින විදිහ මමත් ක්‍රීඩකයෙක්. මම දකින මේ අවුරුදු 25දී ඒ 14 දෙනාන් ගත්ත සේවයක් නැහැ කියලා තමයි මගේ පෞද්ගලික මේ. ඔබ ක්‍රීඩකයෙක් වශයෙන් ඒ කාලේ ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් ඔබ ඊගෙන මොකද අපිට කියන්න දෙන්නේ? मूल्य प्रश्न प्रश्न मूल्य වාසිය තීරින්ද නෝ පාලක මණ්ඩල වල ඔච්චර ක්‍රීඩකයන්ට එන්නේ නොදී නැත්තම් ඕක තියාගෙන ඔච්චර දඟලන්නේ ඇයි ක්‍රීඩ රටට ගහපු ක්‍රීඩකයන් පීඩාව ගැන දන්නේ හැබැයි මෙතන ඉන්නේ පීඩාවක් කරපු නැති කට්ටිය පාලක මණ්ඩල වල හැම ක්‍රීඩාවක් ලංකාවේ තියෙන ක්‍රීඩ 70 ගණන් තියෙනත් ඒ ක්‍රීඩාවටම රටට කරන ක්‍රීඩකයන්ට අවස්ථාව දෙනවා අඩු හොඳක් ඉන්නේ උඩ කුඩුවල ඉන්නේ ක්‍රිකට් ගහපු කට්ටිය නෙමෙයි ඒක සාමාන්‍ය මැනේජ්මන්ට් එක ඕනේ ක්‍රීඩකයන්ට වඩා ඒකත් ඕනේ නමුත් ඒක පීඩකයන්ගේ පැත්තෙන් අසාධාරණ නෙමෙයි පීඩකයන් එන්නේ රටට ගහලා රටට සේවයක් කරන්න පුළුවන් කියන ඉතින් යන්නේ නැහැ ඉතින් යන්නේ දින එතරින් මේකට ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක ඔක්කොම නැති වෙනවා. ඔව් ඒක තමයි දැන් කැටලුව දැන් ආතල වගේ පීඩකේ ඉස්සරහට එනකොට මේගොල්ලන් බයයි. ඒක මන් දන්නේ නැහැ මොන හේතුව නිසා බය වෙනවද කියලා. අතුරයට දෙන්න පුළුවන් රක්තිදු රට් කෝච් හැටියට. ඉතින් ඒක උඩ කරගෙන යන්න පුළුවන් නම් ඇයි උඩ ඒ අවස්ථාව නොදෙන්නේ? මට ඒක හිතා ගන්න බැරි මොකද මන්දක රොෂාන් මහනාමේ ආවා තමයි හරි කෙලි වැඩ කරන දිනේ. ඉතින් උඩ ඒ වැඩේ කරන් යන්න පාලක මණ්ඩලෙ ඉඩ දෙන්නේ. ඒක තමයි වැඩේ මෙතන ප්‍රධානම දේ. මේ පීඩකයන් ඇවිල්ලා යම් කිසි ස්ට්‍රක්චර් එකක් හදලා යවතින සංගම ඇවිල්ලා ඔය ස්ට්‍රක්චර් එක හදලා දුන්නට පාලක මණ්ඩලයේ කැමති නැහැ ඒකට යන්න. ඒක තමයි ගැටලුව. ඒගොල්ලන් මේ එකටිට සෙකන්ඩ් හෙන්ඩ් කැමති නෑ. ඔව්. ඒ වගේ ඉදිකුත් ඇති මම හිතන්නේ මේ ඇවිල්ලා ඒගොල්ලන් කියන්නේ අපි පාලනය කරනවා ඕගොල්ලන් ක්‍රීඩා කරන්න. ඕක තමයි ඕගොල්ලන්ගේ තියෙන ඔය හැමදාම තියෙන කතාව. අපි පාලනය කරන්න ඕගොල්ලන්ට තියෙන ක්‍රීඩා කරන්න. ඉතින් ඒගොල්ලන් අවුව ඉඳලා ක්‍රීඩකෙක් මමත් ගන්න අවුව ඉඳලා මාන්තිලා ක්‍රීඩා කරලා මම ඉතිපියතා ධානේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ගේනවා ඉතින් පාලකයෝ පාලක මණ්ඩලය පාලක කියලා ඒ දැනගෙන ඉතින් විවිධයේ වේදන් කරගෙන ඉන්න ස්වන්ජි මම වා දැන් හොඳ මාතෘකාවට ආවා සංගමයල ගැන කතා කරා සංගමයල ගැන දැන් විවේචනයක් තියෙනවා මේ ලංකාවේ ඇතුලේ ඒ කියන්නේ හැම මට හොඳට ඇහිලා තියෙනවා මිනිස්සු කතා කරද්දී හැමතැනම සංගමයලගෙන් පස්සේ දෙවණිය හැදුවේ නැහැ කියලා ලොකු ඒ කියන්නේ බ්ලේම් එකක් තියෙනවා ඒ කියන්නේ පීඩකයන්ගේ ගැන අර්ජුන අරවින්ද කියලා යනකොට සංගමයල කියලා සංගතියක් හදලා රටේ පීඩාව 2005 වෙනකන් අවු 2005 න් පස්සම පීඩාව කඩා වැටෙන්න ගියේ මහේල සංගලා දිල්ෂාන්ලා ඒ වගේ ජේෂ්ඨයන් නැති වුණාට පස්සේ තමයි ගියේ. නමුත් ඒකට ඔබගේ අදහස මොකක්ද? ඉතින් සංගමහේල කියන්නේ පීඩකෝනේ. ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ තව පීඩුවේ හදන්න. ඒගොල්ලන්ට තියෙන තව පීඩුවේ කිනවන නම් ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම දෙනවා මිසක් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අයිඩියාක් නෙමෙයි තව පීඩුවේ හදන්න එක. දැන් ඔබ ක්‍රීඩා කරන්න ගියාම ඔබේ ජීවිතය ඇවිල්ලා තව පීඩුවේ හද දෙක නෙමෙයි ඔබ හොඳින් ක්‍රීඩා කරන්න. ඔබ හොඳින් ක්‍රීඩා කරලා ඔබ දැන් ඉන්නේ රට නියෝජනය කරන ඔබ ක්‍රීඩ සමාජයක් නෙමෙයි. ඔබ රට නියෝජනය කරද්දී ඔබට මේ තව ක්‍රීඩකයන් හදාගන්න ඉන්න වෙලාවක් නැහැ. දැන් ඔබ ක්‍රීඩා කරලා ඔබ දස්කම් දක්වලා මේ කණ්ඩායම ජාතික කණ්ඩායම විරුවන් දුන්නා. ඇත්තටම වැරදි මතයක් මේ සංගමයල අලුත් අය හැදෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒගොල්ලෝ අලුත් අය හදාගන්න ඉන්නේ. ඉතින් ඒගොල්ලන් ක්‍රීඩාව කරන්න වෙන්නේ නැහැ නේ. එකම දේ ඒගොල්ලන්ගේ ක්‍රීඩා කරන අතරතුර ඒගොල්ලෝ කාටවත් උපදෙස් දෙන්න පුළුවන්. ආ රයිට් වල මල්ලි මෙහෙම කරන්න මෙහෙම ගන්න ඕනේ මේ ගන්න ඉතින් ඒක කියන්න බෑ ඒක. ඒක යාත්‍රා අයිතියක් නෑ නේද? ක්‍රීඩාවේ අලුත් අය හදන එක අයිති ශ්‍රීලංකා ක්‍රිකට් එකට. මේ පාලකයන්ට තමයි ඒකේ අයිති තියෙන්නේ. අර ක්‍රීඩකයෝ ඉන්නේ දැන් බලන්න මහේලට තව කොච්චර ක්‍රීඩා කරන්න තිබ්බද? සංගරතාව කොච්චර ක්‍රීඩා කරන්න තිබ්බද? ඉන්නකම් කිව්වේ
වයසයි වයසයි කියලා යවුවා. දේශාන්ත කනක් තව ගහන්න තිබ්බා, මාවට තව ගහන්න තිබ්බා. ඒගොල්ලන් ගහනකම් ගහනකම් මෙතනින් ඒගොල්ලන් එළවනකම් තමයි බලන්නේ. අපේ දැන් ගියාට පස්සේ දැන් ලෙජන්ඩ් තරගාවේ පීඩා කරන්නේ දැන් කියනවා ඒගොල්ලන් ආයි ගස්සන්න තිබ්බනේ එහෙම කියලා. ඉතින් අර කිසි මොකද්ද කිව්වේ? ආ ඔයගොල්ලන් වයසයි දැන් තරුණයන්ට අවස්ථාව දෙන්නේ කියලා. ඉතින් තරුණයෝ මොනවද දැන් ඉල්ල කරන්නේ? දැන් ඔබ ඔබ තරුණයෙක් නම් දැන් මම පරිමෙත පීඩිකින් නම් මම දැන් පීඩා කළා මම මේ මේක උසස් මට්ටමකට ගේනවා. දැන් ඔබ තරුණයෙක් හැටියට ඔබට පුළුවන් ඉන්නෝනේ මගේ එතන රිෆ්‍රෙෂ් කරන්න. එතනදී ඔබ තරුණද මම මහලුද කියන එක නෙමෙයි. ඒක අදාළ නැහැ. මෙතනදී දස්කම් තමයි ඕනේ. දැන් ඔබ දැම්ම කියලා මේ තරගේ පරදිනවනම් තරුණ පිළිකෝ දැම්ම කියලා ඇති වැඩක් නැහැ. ඒක නෙවෙයි වෙලා තියෙන්නේ දැන්. මේ තරුණයෝ තරුණ කියලා තරුණයන්ට තව chance ලැබුණා මැච් එක බලනවා. ජාතික ක්‍රීඩාව ජාතික කණ්ඩායමේදී මිනිසු බලාපොරොත්තු වෙන්නේ නැහැ තරුණද වයසද කියන එක නෙමෙයි අදාළ. මැච් එක දිනන්නේ. මැච් දිනන්නේ නැති ජාතික කණ්ඩායමකින් ඇති වැඩක් නැහැ නේද? දැන් ප්‍රශ්නේ ඒකනේ. මෙතන හැම වෙලේම කවුරුන ක්‍රීඩකෙක් වැඩිපුර ක්‍රීඩා කරන්න හදද්දී ඔන්න දැන් මාලිංග. මාලිංග වයින් කරන මාලිංග වයසට යන්න. දැන් මාලිංගට තව දාන්න පුළුවන් නේ එයා ගහපොද? එයා ගහලා එයාට අවස්ථාවක් දැයි මම දැන් රිටයර් වෙන්න ඕනි කියන දැනකට ක්‍රීඩකෝට තේරෙනවා. හැබැයි තව ක්‍රීඩා කරන්න පුළුවන්කම තියෙද්දී වා වයසට ඔයා යන්න තරුණෙක්ට chance එකක් දෙන්න කියලා කියලා අනගෙන තින්නේ ඒක නෙමෙයි. ඔය දැන් තරුණයන්ට දීලා මොකද තරුණේ වුණාම තරුණයා දැනගන්න ඕනේ අර වගේ ජීනියස් කෙනෙක්ව ලෙජන්ඩ් කෙනෙක්ව රිප්ලේස් කරන්න එයා ඉතන ඉන්න ඕනේ. මොකද එයා ඉන්නේ මේ තරඟ දිනන. එයා තරඟ දිනන්න නැත්නම් මම නම් හිතන්නේ ඔය 19 තරුණයා ඔවුන් 50 කීඩකේ හරි ක්‍රීඩා කරලා ඉවරයිද මැච් නෑ. ඉලකරත් මේ දේශාන් කියන්නේ මේ ලෙජන්ඩ් ටූර්නමන්ට් එක ගන්නවා කියලා අද දින තව දාන්න පුළුවන් කියන සමාජ මතයක් ඇදිලා තියෙනවා. නමුත් දේශාන් ක්‍රීඩාවේ සමුගත්තේ ගොඩක් කලකිරීමෙන් තමයි එයා මේ ඊයේ පෙරේදත් මම දැක්කා ප්‍රකාශ කරනවා එයා ගියේ නෑ එයාට යන්න කිව්වා කියලා. ඒ ගැන ඔබ මොකක්ද කියන්නේ? මම කියන්නේ මම ඉස්සර කිව්වෙත් ඒකයි. දැන් ඒ යන්න කියන්නේ ඇයි? එතකොට ඔහු හොඳම දක්ෂකකදී ක්‍රීඩා කරන මේ තරගත් දිනවනවා. අපේ මිනිසුන්ට මේ තරග දිනවලා ඒ ලක්ෂ්‍යයට ගියා ගන්න උනාවක් නෑ. දැන් බලනවා මේ තරුණට අවස්ථාවක් දීලා මේ ඒ තරගේ දිනයි කියලා. දැන් අත්‍තරම එන තරුණයා දිර්ශාංගේ පාට් එක කරලා මේ තරගේ දිනනවා නම් එහෙනම් දිර්ශාංගේ අපි කතා කරන්නේ නෑ අද. හරිද? ඉතින් ඒක නිසා මේ දිර්ශාංගගේ ක්‍රීඩකේ රිප්ලේස් කරන්න මේගොල්ලන් හදන්නේ නිකම්ම නිකම් පොඩි විකට් එකක් අහපු කෙනෙක් කියලා නැතත් දාන. ඒක එතකොට මොකද වෙන්නේ මැච් පාර්ක් එක. ඉතින් මම නම් කියන්නේ විල්චාට තව ක්‍රීඩා කරන්න තිබ්බනම් ඔහුට ක්‍රීඩා කරන්න අවස්ථාව දෙන්න ඕනේ. මොකද අපි ක්‍රීඩා කරද්දී අපිටම දවසක තේරෙනවා දැන් මට අමාරුයි කියලා. ඒ කියන්නේ ගහන්න වෙලදා දුර අපි ඩ්‍රයිව් කරන බෝලට කකුල යන්නේ නැහැ. දැන් බෝලේ විශ් වෙනවා වැඩි. වීල් කරද්දී තේරෙනවා දැන් අපි හිතන් දැන් ඩ්‍රයිව් කරලා අල්ලන එක අපිට තමයි යා ගන්නත් බෑ කියලා. එතකොට තක්කාලා අපි තේරෙන්නේ කරනවා අපි රිටයර් වෙන්න වෙලා ආවද කියලා. මේ ලෙවල් එකට නැහැ කියලා තේරෙනවා. අපි කොච්චර ඉතේ හයිය තිබ්බට බෑ. අපි ඇගේ හයිය තියෙනවා. पालक मंडल පාලක මණ්ඩලය ඇවිල්ලා දැන් පාලක මණ්ඩලයේ හොඳ සූදානමක් තියෙනවා නම් රයිට් දැන් මේ ඉන්න ක්‍රීඩකයා සංගා මහේර දෙන්නට හොඳ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න ඒ දෙන්නටත් වැඩි හොඳයි කියලා හිතනවා නම් රයිට් එහෙමනම් කියන්න පුළුවන් රයිට් මේම දෙයක් තියෙනවා මේ දෙන්න හොඳයි. ඉන්ට ඔය දෙන්න සමුගන්න කියලා එහෙම ආයෙත් ඉන්ටර්ස් කර දෙන්න පුළුවන්. අපි ආපු දෙන්න අර දෙන්න දෙක තරම් කරන්න ඕනේ. නැත්තම් ඉතින් වැඩක් වෙන්නේ නැහැ නේ. මොකද දැන් මේ ඇත්තට මේ විකට් කඩාගෙන වැටීම හේතුව ඒකයි. මොකද මේ ක්‍රීඩකෝ එක පාට ගියා. මහේර සංග ගියා ශ්‍රීලංකා සමරේට තව පීඩා කරන්න තිබ්බා දිශාන්ත ගියා ජයදුරට තව පීඩා කරන්න තිබ්බා ජයදුරට බලන කියා පලාබෙදුවා කමින්දවාස් කමින්දවාස්ත බලන කියා පලාබෙදුවා මාවන්නේ හැමෝටම බලන කියා පලාබෙදුවා මම දැක්කා සංගයි මහේලයි T20 මේ ෆයිනල් එක අපි දිනපු එකම T20 ෆයිනල් එකේ මේ ෆයිනල් එකට යද්දි මෙහෙම ක්‍රිකට් පාරක මණ්ඩලයේ ප්‍රකාශන දුක් කරනවා සංගා මහේලයි රිටයර් වෙන්න ලෑස්ති අප ඒ දෙන්න එහෙම දෙයක් හිතලා අර ඒ වගේ අර බලන ගියා බලා මෙද්දී මේ හරි අමාරුයි පීඩකයන්ට පීඩා කරන්න. මොකද මේක මනසත් එක්ක පීඩා කරන ඔබට කැපීලා තියෙන දැක්කම හරි අමාරුයි වැඩි පීඩා ඒ වැඩේ කරන්නේ. يعني විද සතුටේ නෙමෙයි පීඩා කරන්නේ. ඔව් විද සතුටේ නෙමෙයි ඒක හැම වෙලේම ඒක පීඩාවක් වෙන්නේ මේ මනසත් එක්ක තියෙන එක ඒක
හිතාගන්න බැයි හරිම අමුතු දෙයක් දැන් ඔබ හොකි ක්‍රීඩා ආවදී ඔබට ඉක්මනින් ඔබ ක්‍රීඩා කරන විදිහ ඔබේ ශරීර ශක්තිය දිනන ඔබට ඉක්මනින් ක්‍රීඩා කරන ක්‍රීඩා කරනකොට නමුත් ගැටෝදී අපි හිතන්න වෙලාව වැඩි එතකොට මෙහෙන් කැපිලි අදෙන් කැපිලි අරපස්ස දියෙද්දී හරි අමාරු ඉතර ක්‍රීඩා කරනවා ඉස්වන්දි ඔබ දැන් ඉතින් දුරු කරා දැන් දුරු කරාම ප්‍රශ්න ගොඩක් එනවා අන්තිම වාසි ප්‍රශ්න ඇවිල්ලා යාළු කණ්ඩ මේක බඳු දුරු කරේදී අවු प्रसिद्ध प्रकाश करें විදේශ පුහුණුකරුව ලංකාවට ගෙනල්ලා කරන එක දෙොඳ දේද ලංකාවේ ඉන්න දේශියන් හොඳ පුහුණුකරුවන් ඉන්නවනේ දැන් දෙවල් 3 4 වගේ කියලා ඔකට තියෙන ඒවා කම්පීට් කරුවට ඉන්නවා මේ ලංකාව ගොඩක් පැත්තේ ඇයි ඒ කට්ටියෙන් වැඩක් නැන්නේ මේ මිලියන ගණන් දීලා විතරට පුහුණුකරුව කියන්නේ ඒක ඇත්තටම කිව්වොත් මේ සම්පූර්ණම වැරදි වැඩක් ඒ කියන්නේ දැන් අපේ දැන් लोके मटके लोके वैटिंग में टेस्ट कर लो आप ही आप ही आप ही फिर क्लिक के कोई चटनी डाल दें ये एक संगत कार है मेरे घर वाला इंगलाम से वैटिंग है अन्य का तो वैसे इंगलाम दानवा मैं फिर क्या मिंचर लाख कर में मिंचर मिटक कर द ये है पर क्यों ना ये तो ये देवाल जी का इंगलाम दान वे ऐसे मुझे अपने एक कर संगत कार एनसीसी के जे सभा තමයි හදා නිකරේ කෙනෙක්ට උඩට නැගින්න දෙන්නේ නැහැ මේ විදිහට පාන ක්‍රමේ නිසා මේ මෙවැනි දක්ෂ ක්‍රීඩකයෝ මේ කරවිය දෙන්නේ නැහැ උසු කියනවා සංගතකරණ ජනාධිපතිවරයට එන නිසා මේ දේශපාලන වශයෙන් යාට මඩ ගන්න කතාවක් යනවා ඒ ගැන ඔබ මොකද කියන්නේ මම හිතන්නේ ඔබ කැමතිද සංගතකාර වගේ විදිහට රටේ ජනාධිපතිවරයෙක් මම කැමති මොකද හේතුව මම සංගව පර්සනලි දන්නවා මම අපි දෙන්නෙක්ට ක්‍රිකට් ක්‍රීඩා කරන එකම කාර්යයේ මේ වගේ සංගතමෙන්ද කියනවා මෙතනින්දගෙන ඉන්නවා ඉතින් පිටපඩ ජූනියර් ඉතින් අදටත් සංග හම්ුණා ඔහුගේ අර මහත්මා ගුණය තියෙනවා ඒක ඒ වගේ සහ ඔහුගේ දක්ෂතා සහ ඔහුගේ කතා කරන ශෛලිය ඒ වගේ ස්කිල්ස් ක්‍රියා බලනවාම අපේ රටේ හිටපු ජනාධිපති වෘත්ති හම්ුණා සංග 1000න් එකක් ඉතින් ඒ නිසා देशपाल इमरान खान के लिए संगकार
එහෙම කරන්න අකමැති හේතුව සංගත ඒ ආවත් ඒ වැඩේ කරන්න හම් වෙන්නේ නැහැ. ඒ වැඩේ කරන්න දෙන්නේ නැහැ. අපි අනිවාර්ය දැන් ඉන්න ප්‍රතිගන් දිහා බලව ඉන්න ඉස්සල්ලා අපි මොකක්ද ඉඳා කරන්නේ කියේ සහ ඕ ආවත් පස්සේ උට ඒ වැඩේ කරන්න බෑ. ඉතින් ඒ වැඩේ කරන්න බැරි මේ සිස්ටම් ඒ වගේ නෑ. හැමතැනම ඒවා උඩු දුවලා ඉවරයි. දැන් ඒක වෙනස් කරන්න නම් ඉතින් සුනාමියක් කැවිලා යන්න ඕන ඔක්කොම ඉතින්. මේක අලුතෙන් මේක දෙලා ආවෝ. ඒක සංකල වගේ මේක ලස්සන කරගන්න. ඒ ප්‍රශ්න තිබෙන ඕම් ආටිකල් එක හදන්න යද්දි තමයි ඕම්ට
දැනගන්න ලැබෙන මම කර ප්‍රශ්න සංඛ්‍යා ක්‍රීඩා කරාම ඔක්කොම රෙකෝඩ් බලන්න පුළුවන් මම මාස ක්‍රීඩා කරද්දිම ඒගොල්ලන්ගේ ස්ටැක් වලින් අහුවෙලා තියෙනවා මම තමයි වැඩිම කාලයක් ක්‍රීඩා කරලා තියෙනවා ඒක ඇහිලා තියෙනවා මට කෝල් එකක් ආවා ඊට පස්සේ ඉන්ටර්වයුව එකක් වයින් ගත්තා ඒ ඉන්ටර්වයුව එක ගාවින් පොත් දෙක ගියා ඉතින් ඒකෙන් තමයි මම දැනගත්තේ ඒක ලොකු වාර්තාවක් කියලා තියෙනවා ස්වල්ලි අවසන් වශයෙන් මේ ප්‍රේක්ෂකයන් කියන්න තරුණ ක්‍රීඩකයන් දැන් ඉගෙන තරුණ ක්‍රීඩකයන්ට ඔයාගේ එක්ස්පීරියන්ස් ගන්න මොනවාරි වචන සුවඳක් කියනවා තරුණයන්ට කියන්න තියෙන්නේ ඔබ නම් ක්‍රීඩාවක් උරා ගන්නවා ඒක ඔබ ඉවර කරන්න කියන්නේ ඒකෙන් යන්න පුළුවන් උපරිමට යන්න උත්සාහ කරන්න අතරම මගදී නතර කරනවා නම් ඒ ක්‍රීඩාවක් කරන්න යන්නේපා ඔබ මම ක්‍රිකට් ක්‍රීඩේ කිව්වා මම ක්‍රිකට් ගැන කතා කරන්න දැන් ක්‍රිකට් ගහන්න ඔබ තීරණය කරා නම් ඔබ ඉලක්කයක් තියෙනවා තීරණයක් තියෙනවා ඒ සීමිනේට යන්න ඒකට ඩ්‍රයිව් කරන්න උපරිම ඩ්‍රයිව් කරන්න ඔබට පුළුවන් විදිහටම ඩ්‍රයිව් කරන්න සමහරට ඔබ ඒ අවශ්‍ය සීමිනේට ලඟාවේ හැබැයි ඒ සීමිනේට ළඟා නොවුනත් ඔබ අතරමැද තැන් වල ලකර වෙයි ඒ තැන් වලදී ඔබ හොඳ ට්‍රේනර් ලොක හොඳ දැනකරිදී සමහරට දැන් මම වගේ ගත්ත ඉතිරි මම සීමිනේකට ගියා මට ඒ සීමිනේ දිස්ත කර ගන්න බැරුවා නමුත් මම එංගලන්ත ප්‍රාන්ත තරගාවලි ඒ වගේම ඔස්ට්‍රේලියා සවුත් අප්‍රිකා සහ ඒෂියන් කන්ට්‍රි හැම රටකම ක්‍රීඩා කරන්න හම්බුණා මම උදාත් කුකියක් තම හම්බුණා ඉතින් ඒක මගේ ජීවිතේ සාර්ථක වුණා මට රැකියාවක් ලැබුණේ ක්‍රීඩාව නිසා එනේ ඒ අතන ගෝල් එකට උඩින්ම ගියා අවසනාවත් දේවල් සිද්ධ වෙනවා ඉතින් ඒ අවසනාවත් දේවල් හින්දා අපි මේ ගෝල් එක ගන්න අපේ සීමය තබා කරගන්න බැරුවේ හැබැයි ඔබ සිහිනේට යන්න නතර වුණොත් ඔබ කොහේ යන්නද කොහොමද තනකින් එන ස්තුති සුවන්ජි අද අපේ ස්පෝර්ට් ශ්‍රී ලංකා වැඩසටහන සහභාගී වුණාට එහෙනම් අපි අද සමුගම නැවත මේ වගේම සංවාදයකින් නැවත හමුවෙමු